සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරමු අපේ ඇත්තටම මේ අත ගත්තම අතේ ඇඟිලි පහ පස් විදියක්. ඒ පස් විදිය හැදිලා තියෙන්නේ මේ ලෝකේ සියලු දෙනාම එකිනෙකාට වෙනස් කියන එක සංකේතවත් කරන්න කියලා තමයි මට හැඟෙන්නේ. එතකොට මේ අතේ සහ මේ අල්ලේ මේ රේඛාවල තමන්ගේ ජීවිතේ තමන්ට කියලා දෙනවා කියලා තමයි මට හිතෙන්නේ. සියලුම දේවල් මේ එකින් එකට වෙනස් වෙලා තියෙන ඇඟිලි නිසා තමයි මේ ලෝකෙ පැවතින්නේ කියලා. දැන් මේක එකට තිබ්බනම් අපිට මෙච්චර වැඩ කරන්න බැරුව යනවා මේ කියලා තමයි මට හැඟෙන්නේ. එතකොට මේකෙන් අපි ගත්තාම මේ අතේ ඇඟිලි පහෙන් සංකේතවත් වෙනවා. පළවෙනි මේ ඇඟිල්ලෙන් අපේ දෙමෝපියෝ, මේ ඇඟිල්ලෙන් සහෝදර සහෝදරියෝ, මේ මැදගිල්ලෙන් තමයි තමන්ව කියලා හිතන්න ඕනේ. මේ අපි වෙඩින් රින් එක දාන, එතකොට වෙදගිල්ල කියන එක සංකේතවත් වෙන්නේ තමන්ගේ බිරිඳ හෝ සැමියා. මේ ඇඟිල්ලෙන් සංකේතවත් වෙන්නේ තමන්ගේ විවාහයෙන් පසු දූ දරුවෝ. එතකොට මේ අත මෙහෙම අරගෙන අපි තමන් මැද ඇඟිල්ල තමන් කියලා හිතලා මේක මෙන්න මේ විදියට තියලා මේ සියලුම ඇඟිලි මේ විදියට එකිනෙකට එකතු කරාම අපිට පේනවා පළවෙනියටම තියෙන අපේ මහපට ඇඟිල්ල වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ අපේ දෙමෝපියන් දවසක අපිට පෙර අපිව අතහැරලා යනවා සහ ඒගොල්ලන්ගෙන් අපි ඈත් වෙනවා කියන එක තමයි මේකෙන් සංකේතවත් වෙන්නේ. එතකොට සහෝදර සහෝදරියෝ දෙවිනියට දෙවිනි දඹරගිල්ලෙන් සංකේතවත් වෙන්නේ සහෝදර සහෝදරියෝ. එතකොට සහෝදර සහෝදරියෝ ඒගොල්ලන් වෙන කසාදයක් හෝ වෙන ඒගොල්ලන්ගේ ජීවිතවලට එකතු වුණාම ඒගොල්ලොනුත් අපේ නික්ම යනවා කියන එක තමයි මේ ඇඟිල්ල මේ විදියට ඈත් කරන්න පුළුවන්. එතකොට තුන්වෙනි මැදගිල්ල සහ වෙදගිල්ල ගැන මම පසුව කතා කරන්නම්. එතකොට මේකෙන් සංකේතවත් වෙන්නේ අපේ දූදරුවෝ. අපේ දූදරුවෝ අපිට පෙර අපිව අපෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් කසාද බැඳලා ඒගොල්ලන් ඈත් වෙනවා. එතකොට තමන් සහ තමන්ගේ බිරිඳ කොයිම වෙලාවකවත් මේ දෙක එකට ඈත් කරන්න බෑ. මැදගිල්ල මේක ඈත් වුණොත් මේක මේ විදියට ඈත් වෙනවා. ඒකෙන් සංකේතවත් වෙන්නේ තමන්ගේ බිරිඳට හොඳට ආදරය කරන්න සහ තමන් තමන්ට ආදරය කරන්න මුලින්, ඊට පස්සේ තමන් මේකෙන් නැති වුණොත් විතරයි බිරිඳ ඈත් වෙන්නේ. එහෙම නැති වුණොත් මේක කවදාවත් කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් තමන්ට ආදරය කරනවා සේම තමන්ගේ බිරිඳට ආදරය කිරීම සංකේතවත් වෙනවා මේ අතෙන්. ඒක තමයි මේ ඇඟිලි පහෙන් අපිට කියලා දීලා තියෙන්නේ ජීවත් වෙන ක්‍රමය. මේක හොඳට වටහාගෙන සියලු දෙනා තමන්ගේ ජීවිතයට යම්කිසි දෙයක් එකතු කරගන්න. ස්තුතියි.